ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යනාංශයේ සංවිධානය කරන මේ වැඩසටහනේ නම තබලා තිබෙන්නේ වින්දනීය ජීවිතයකට මගක් කියන. මේ මාතෘකාව යටතේ මේ තේමාව යටතේ තමයි අතවාසිය මේ වැඩසටහන් මාලාව දිගටම අපි පවත්වාගෙන ආවේ. මම බොහොම කැමැති අදත් මේ වැඩසටහනට මේ සියලු කටයුතු සඳහා මට අවශ්‍ය කරන සම්බන්ධීකරණයේ ඒ ශක්තිය සහ ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අවශ්‍ය කරන අවවාද අනුශාසනා ලබා දෙමින් විශේෂයෙන් මේ සඳහා මට ශක්තියක් වෙන්නේ ශ්‍රී ලංකේ කලාකරුවෙකුට ලැබිය හැකි ඉතා ගෞරවනීය ජනාධිපති සම්මානයන් වන කලාසූරි සම්මානය 1990 සහ කලාකීර්ති සම්මානය 2019 මේ කියන සම්මාන දෙකෙන්ම පුදපු එහෙම නැත්නම් පිදීමට ලක්විච්ච කලාකීර්ති සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමා. ආයුබෝවන් කලාකීර්ති සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ මැතිතුමනි. බලාගෙන ඉන්නේ. ඔව් හරි. ආයුබෝවන්. ආයුබෝවන්. දීර්ඝායුෂ. බොහොම ස්තුතියි ඔබ වහන්සේට එසේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සිය සෙනෙහසින් යුක්තව ඔබතුමා සිහිපත් කරමින් අද අපි වැඩසටහනට සම්බන්ධ වෙන සම්පත්දායකතුමා සම්බන්ධීකරණය කළ දුන්නේ ඔබතුමාමයි. මම හිතනවා මේ වැඩසටහනේදී ඔබතුමාගේ වයසටම සමාන වන ආකාරයකට ඒ විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාමත්ම ගෞරවයට පාත්‍ර වෙච්චි අපි රෝහණ බද්දගේ මැතිතුමා. ආයිබෝන්. ආයිබෝන්. ඔබතුමා දැකීමත් බොහොම සතුටුයි. මගේ ආයුෂ අරගෙන මටත් වඩා බොහෝ කල ජීවත් වේවා. ඔබන්සේ බොහොම සුදී බොහොම පිං. මේට වසර ගණනාවකට පෙර වැඩසටහනකට අපි දෙන්නා සම්බන්ධ වුණා. ස්වාධින රූපහානි සේවෙහි. ඒ කාලෙදී මට මතකයි මම මේ වැඩසටහන ඉවරලා ඔබතුමාගේ ගෙදරත් ගියා කොරණ උඩුව ප්‍රදේශයේහි. බොහොම සරල විදිහට ගම්මැදින් යනකොට අපට දැනුනේම අපිට හැඟුනේම ගමේකමත් එක්කම ජීවත්වන අපේකමත් එක්කම ජීවත්වන කෙනෙක්. ඒ නිසා ඔබතුමා බොහොම ලිංගතු සිතින් යුක්තව අපේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ භාෂා අධ්‍යනාංශය වෙනුවෙන් පිළිගන්න ගමන් මම ඔබතුමා පිළිබඳව පුංචි සටහනක් වෙන මේ විදිහට තියෙනවා. දැන් ඔබතුමා දන්නේ නැහැ මේ මොකද්ද කියලා. මම අත වශයෙන්ම අද හවස මේ ඔබතුමා ගැන හොයනකොට මට අහම්බෙන් මට දකින්න ලැබුණා 10 වෙනි ශ්‍රේණියේ පොතේ පෙරදිග සංගීතය පිළිබඳව සඳහන් කරන පාඩම් මාලාවක ඔබතුමාගේ ජීවන චරිතය සඳහන් කරලා තිබුණා. මතකයක් තියෙනවද? අන්නවද? මට ආරංචි වුණා තියෙනවා කියලා මම දැක්කේ නැත. අනේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද හේතුව මම අත වශයෙන් මේක හදිසිය අහඹු ලෙස මේ හවස 6ට විතර වගේ මේක දැක්කේ. දැන් මම ජීවත් වෙන්නේ මාතලේනේ. ඒකට මගේ මාතලේ මගේ පන්සලේම අපේම ශිෂ්‍යෙක් වෙන අපේ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ගල්පුලිම පුරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලය නමින් තාමත් හොඳ විද්‍යාලයක් අවුරුදු 6ක් වෙන පටන්ගෙන ළමයි 1000 ගණක් ඉන්නවා. පස්සේ මම එකපාරටම උන්වහන්සේගෙන් ඇහුවා මෙහෙම පාඩමක් තියෙනවා පාසලේ දන්නවද කියලා. ඒ වෙලාවෙම උන්වහන්සේ තමන්ගේ සංගීත ගුරුවරයාගෙන් මේ ගැන ඉවසීමක් කළා. ඔහු කිව්වා ඒක සනාත කළා. ඒ නිසා බොහොම සන්තෝෂයි අද වැඩසටහනට සම්බන්ධ වෙනවා වැඩිහිටියන් පමණක් මේ පුංචි දරුවන්. අද ඔබතුමාගේ මේ වැඩසටහන මම ආරම්භයේදීම මෙන්න මේ විදිහට සඳහන් කරන්නම්. රෝහණ බද්දගේ කලාකරුවා එක්තතකින් හිතා බලන විට ලාංකේය සංස්කෘතිය අනන්‍යතාවයක් අනන්තාවක් බඳුය. ඔව් අපට ජාතික උරුමයක් වෙනිය. ඒ සේවන්නේ අපේ හඬ අපේකම ඕනෑවටත් වඩා ඔහුගේ ගායනයේ මෙන්ම රංගනී නිරූපණ වීම නිසායි. දහසක් ගී ගැයුම් අතරෙහි බද්දගේ හඬ ඒ අතරින් නිර්වද්‍ය ලෙස හඳුනාගත හැක්කේ ඒ සුවිශේෂ වූ අනන්තාවක් නිසාවෙනි. රයිගම් කොරලේ හොරණ ගමේ ඉපද එහිම හැදී වැඩුණු රෝහණ බද්දගේ තමන්ගේ මේ ගත කරන්නේ ජීවිතයේ සඳෑ සමයයි. මම හිතන්නේ එහෙම සදාහන් කළොත් වඩාත් නිවැරදි. නර්තන ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ ආරම්භන බද්දගේ කලාකරුවා බොහෝ කලක් රටක් පුරා සේවයේ කොට ගායකයෙකු, රංගන ශිල්පියෙකු, සංගීතඥයෙකු, ගීත රචකයෙකු, විශ්වවිද්‍යාල කථික ආචාර්යවරයෙකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ ගණනාවකම හපක්ම පැවේය. ඒ සියලුම භූමිකාවන් අති විශිෂ්ටයෙකු වූයේය. නමුත් රෝහණ බද්දයන්ගේ විශේෂත්වය වූයේ විශිෂ්ටයෙකු වන්නට වන්නට තව තවත් නිහතමානී වීමේ. මම මේ කියන කතාව කෙනෙකුට අමුතු වෙන්න පුළුවන්. මම ජීවිතේ දිහා බලන්නේ හරිම නිදහස්ව. කලා ජීවිතය කය කියලා මට වෙනම ජීවිතයක් නැහැ. මේ මගේ ජීවිතයයි. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයක් තියෙනවා. ඒ තුළ බොහෝ දේ තිබෙනවා. මගේ ජීවිතේ අසීමිත වූ බැඳීම් වලින් ග්‍රහණ වූ එකක් නොවේ. මගේ ගීතවල බොහෝ විට ඇත්තේ බෞද්ධ දර්ශනීයති අනිත්‍ය සංකල්පයයි. මම ඒ තාමත් තදින් විශ්වාස කරනවා. ඒ නිසා කිසිදාක මම
මගේ ජීවිතය තුළ ඇලීමක් ඇත්තේ නැහැ. එවන් වූ විශිෂ්ට වූ කලාකරුවෙක් වන රෝහණ බැද්දගේ මහත්මාට මාලදිවයිනේ මහක්මසාරිස් තනතුරත් මීට වසර කීපයකට පෙරදී ලැබෙනවා. මං එහෙම සටහන් කරමින් කලාවට කිසිසේත්ම සම්බන්ධකමක් නැති ගම්බද ගොවි පවුලක ඉපදුණු පුංචි කොළු පැටියෙක් කැලේ ඇවිද උණපඳුරු පීරමින් බටන ලවක් හදාගැනීමට ගැලපෙන උණ බටයක් සොයාගත්තා. පුංචි කාලේ බටන ලවක් දැක තිබුණත් එවිනි බටන ලවක් තමා අතින්ම හදාගැනීම මේ ළමයාගේ අදිෂ්ඨානය වුණා. කුඹුරේ ගොයම් කවි පැල් කවි කියමින් සීසාන විට හඬ හැරේ කියමින් වැඩිහිටියන් සායේ මේ ළමයාගේ ගායන කුසලතාව දැක්කා. එනිසා ගමේ හිටපු නිර්වාචක මිනිසු බොහෝ සෙයින් මෙතුමාට ලිංගතුකමක් දැක්වා පුංචි කාලේ ඉඳලා. මේ නම මේ දරුවගේ නම බැද්දගේ රෝහණ. හැබැයි ඒ වුණාට අද අපි සඳහන් කරන්නේ මෙන්න මේ කියන පූර්විකාවත් සමගම මම කැමති මේ වැඩසටහන ආරම්භ කරන්නට. මම කොහොමද වැඩසටහන ආරම්භ කරන්නේ? අපේ කලාකීර්ති සත්‍යචන්ද්‍ර සිංහ මැතිතුමාත් සිටිනවා. අද අපිට මේ දෙදෙනාම සම්බන්ධ කරන තමයි මේ වැඩසටහන ආරම්භ කරන්න සිදුවන්නේ. මම මුලින්ම මේ දැනගන්න කැමති රෝහණ බැද්දගේ මැතිතුමාගෙන් ඔබතුම දැන් මේ ජීවිතයේ සැදැ සමය ගත කරන්නේ. ඒ වුණාට මේ හඬ තාමත් බොහොම ලස්සනට තියෙනවා. පැරණි හඬක් වුණාට පැරණි කාලේ කෙනෙක් වුණාට නූතනෙට තාමත් ජීවමානවන සහ වසර ගණනාවක් තව ඉදිරියට ජීවමානව පවතින සමහරලාට අවුරුදු 100 ගණක් තියෙන පුළුවන් ඔබතුමාගේ හඬ. මේ කලා පවුලකටවත් සම්බන්ධික නැති කෙනෙක් කොහොමද ඔබතුමා මේ කලා ජීවිතය අපි ආරම්භ කරන්නේ? කලා අවුලකට සම්බන්ධ නැහැ. ඒක හරි. මගේ પરම්පරාවේ සංගීතඥයෝ නැහැ. නමුත් පොඩි පොඩි සම්බන්ධයක් එක තැනකින් තියෙනවා. අපිට මේ දේවාලයේ අයිතියක් තියෙනවා. මේ දේවාලේ. අන්නේ දේවාලේ දෙවොල් මඩුකොළ කියන එක බොහොම සමීපයි. අයිතියක් තියෙනවා කියන්නේ પરම්පරාවෙන් අයිතියක් තිබුණාට අපි කපුකම කරේ නැහැ. දේවාලයේ කපුමත් එක්කුනේ නැහැ කවදාවත්. අපේ තාත්තත් නැහැ. ඉතින් අපේ සීයලා ඒ අය තමයි දේවාලයේ කපුකම කරේ. අපි પરම්පරාවේ අය. ඉතින් ඒ හඬ ඒ දෙවල් මඩුවෙන් ආපු හඬ මං හිතන්නේ මුලින්ම මට වදින්නේ නැත්තේ කියලා හිතනවා. මොකද අපේ අම්මා මාව වඩාගෙන යන්නේ නැති. දෙවල් මඩු පොළට ගිහින් ඉතින් ඒක දකින්නේ නැති. මට ඒ මතක නැති කාලය. අමතක කාලෙවත් පුංචි කාලේක වදින්නේ නැති. ඊට පස්සේ තව එකක්. අපේ ගමේ සෑම කටයුත්තකටම සහභාගී වෙන්න පුළුවන් පුංචි කාලේ ඉඳලම අපිට කුඹුරට දැම්ම කලින්ම. කුඹුරට දැම්ම අපි අමුඩු කූච්චියක් ගහලා උදැල්ලක් හරි ගස්සලා දීලා අවුරුදු 5 වෙනකොට අපිව දාලා අනිත් අයත් එක්ක වැඩ කරන්න. කුඹුරට කියන්නේ ලොකු මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ. අපිට කොටන්න දෙනවා පැත්තක්. Taman drone හැටියට පොඩි ළමයි සෙල්ලමට වා කරන්න හැටි. නමුත් පස්සේ අපි තරුණ වියට ඇවිල්ලා කුඹුර වපුරලා කුඹුර පොටලා සීසාල මඩවල අඳහැරේ තියලා කෑ ගහලා පොඩි 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 අඳහැරයක් කියමුද බලන්න. මොකද මගේ තාත්තත් ගොවියෙක්. මගේ තාත්තා මට මතකයි අඳහැර පානකොට මගේ තාත්තලේ උද ගන්නත් කියන ගම අඳහැර පානකොට ගමේ කෙළවරට ඇහෙනවා. අඳහැරේ තියන්නේ ආවුතුනේ දැන් හරකට තියන්නේ අපි ගවයාට හරි ආදරෙයි. ඉතින් මේ නකුලේ හරක් බාන බැඳලා දක්වනකොට හරකට සමහරට කම්මැලි හිතිලා සෝ වෙනවා වැඩි හැමින් වෙනවා. සමහරට වංගුවේ හැරෙනකොට අපි දිලිගැමීමක්. එතකොට අපි එතෙන්දී හැරිලා පලයන් කියලා කෑ ගහලා කියනවා. ඒ වගේම හෝ තිසරණ සරණයි උඹලට මගේ වහු දරුවෝ හේ උදේ තමයි ඡන්ද හැරී තියලා අපි පුංචි කාලේ ඉඳලා සීසෑවා. ඉතින් එහෙම ගෝයන් කවි කියලා ගෝයන් කැපුවා. එතකොට කමතේ කමත්තේ සීපද කිව්වර ඇලි වෙනකන් මේක මගේ ජීවිතය. එතකොට මේ අමුතුවෙන් සංගීතය කියලා සරිගම පද ඉගෙන ගත්තේ නැහැ අපි මුලින්ම. ගමේ මේ කියපු ඒවා කියුවා. කෝලම් මඩු පොලේ හිටියා, දෙවල් මඩු පොලේ හිටියා, පන්සලේ හිටියා, පිරිත් ගායනේ අහගෙන හිටියා, පිරිත බලපෑවා හුඟක්ම අපේ දේට. අපේ මේ ජන කයිවලට හඳුනන්නේ පිරිත හුඟක් සම්බන්ධයි. පිරිත් සජ්ජායනේ සම්බන්ධයි. ඉතින් මේවා අපට ජීවිතේට සම්බන්ධ වෙලා තියෙන මේකත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් මගේ සංගීතය අමුතුයි. ඒක කියන්නම ඕනේ. මගේ සංගීතය ඉන්දියානු සංගීතය හෝ බටහිර සංගීතයට නෑකමක් නැහැ. මම මේ පැල් කවියෙන් අඳුහැරෙන් එතකොට ඒ පටන් ගත්ත ගායනයේ කෝලම් මඩු පොලෙන් එතකොට දෙවල් මඩු පොලෙන් රබන් සෙල්ලමෙන් මේ හැම එකම අපි මේ මනමාලියන්ව කැඳගෙන කියන්නේ රබංගදා පාර දිගේ.
ඉති එහෙම කරපු ජීවිතය මේ ප්‍රායෝගිකව ජන සංගීතය කරපු කට්ටිය. ඒක නිසා මගේ තියෙන ස්වරය පැරණි ගැමියන්ගේ ස්වරය. පැරණි ගැමියන්ගේ ස්වරය ඉන්දියානු ස්වරයක් නෙමේ, බටහිර ස්වරයක් නෙමේ, වෙන ජාතියකත් නෙමේ. ඉතින් මේක අපටම ආවේනික වෙච්ච අපේ හඬක් තියෙනවා අපි ගාව. ඒ සප්තකේ ස්වර වෙනස් වෙනස් තැන්වල තියෙන්නේ. මම අද මේ ලෑත්ති කරගත්තේ කියන්න තියෙන කියනා නම් ඒ සප්තකෙන් මම කියන්නේ අද. එතකොට මේකට වෙනත් පාණ්ඩ කිසිම දෙයක් සම්බන්ධ කරලා ගහන්න බෑ මේවත් එකට. මොකද ස්වර තියෙන්නේ වෙනස් ස්ථානවල, ස්වර ස්ථාන වෙනස්, ඒ වෙනසක් තියෙනවා. මම මේ ගැන පොතක් ලියලා සෑහෙන කාලයක් අවුරුදු 60 ගණන් වල ඉඳලා මම මේ පරිශ්‍රණය කරේ. ඉතින් මේකට මම ඇතුළේ කියන්නේ අපේ ගැමියන් කියලා ඔක නිකන් කිව්වට ගාර ගන්නෙ නැහැ. මේ වෙනස්කම තියෙනවා සංගීත ශාස්ත්‍රයේ මුළු ලෝකෙම. ඒක නිසා මම ලෝක සංගීතය පිළිබඳවත් හැඳින්වීමක් දීලා නැවත මම මේ සින්සර සංගීතය කියලා පොතක් මම දැන් එළිදක්වන්න සූදානම්. මට මේ බැදගි මහත්තයා මේ මම පොඩි බාධා කිරීමක් කරනවා. මට මතකයි ඔබතුමා දැන් අර මේ රාගධාරී සංගීතයවත් වෙන බටහිර සංගීතයවත් නෙමෙයි කියලා කිව්වට එක අවස්ථාවකදී අපි පස්සේ කතා කරමු. අර පොප් මයිකල් ජැක්සන්ගේ පොප් සංගීතයේ මොකක් කරී වැඩසටහන ගුවන් විදුලි සංස්ථාවේ මොකක් කරී රූපවාහිනී සංස්ථාවේ. ඒ මයිකල් ජැක්සන්ගේ සංගීතයට එයා නටලා මෙයාට මම ඒ වෙලාවේ හිටියේ සාකච්ඡාවක ගුවන් විදුලි උදේ තියෙන රූපවාහිනී උදේ තියෙන සාකච්ඡාවේ. ඒකෙදී මම නිවේදකයාට මම කිව්වා ඒ සංගීතයේ හඬ නවත්තලා එයාගේ නැටුම මට දෙන්න. නැටුම පෙන්වන්න. එයා නැටුමට එයා කරපු වාදන සේරම නවත්තලා මට දෙන්න. මයිගවත් වුණ පහතරට බෙරයක්. මම කිව්වා මම ගහනවා ඒ බෙරෙන් මේ එයා නටන විදිය බලලා. එතකොට එයාගේ නැටුමේ මුල ඉඳලා අගටම මම පහතරට බෙරේ දිගටම ගැහුවා. නටන 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 විදියට කැරකිලා නවත්තන තැනට එනකම්ම හරියට නවත්තනකොට ටිකට දොන් කියලා නවත්තලා ඉවර කළා. විස්මයටපත් වුණා. මොකක්ද යකෝ මේ වැඩේ, මේ සංගීතයට මේ බෙරේ මෙයාට ගැහුවේ. එයා ඕක පුදුමයක් නෙමෙයි. අඩිය තියෙන හැටි බලලා බෙරේ ගහන්න පුළුවන් බෙරේ දන්නේ නැති අපිට පුදුමයි. මේවා පුරුචි කාලේ ඉඳලා නැටුමට බෙරේ ගහන්නේ. අපි නැටුම දිහා බලාගෙන තමයි නටන විදියටයි බෙරේ ගහන්නේ. අපේ තියෙන තජ්ජිත්තොල්නම් පාගන ක්‍රමයක්. ඒ පාගන ක්‍රමයේ දැක්කහම අඩිය තියන ලෑස්ති වෙනකොට ගහන්න ඕනේ මොකද්ද කියලා තේරෙන බෙරේ අපිට දැනෙනවා. ඒක එක් ක්ෂණයකින් මනසට ඇවිල්ලා අතත් මෙහෙවිලා බෙරේට වදිනවා. හරියට නැට්ටුවගේ අඩිය තියෙන විදිය බලලා. ඔක අපේ පුරුද්දක්. ඉතින් ඒක ඒ නැටුම් පැත්ත මම ඉගෙන ගත්තේ නැටුම් මගේ රක්ෂාවත් නම සංගීත නෙමෙයි නැටුම් ගුරුවරයෙක් හැටියට කළේ. ඒ මේ සංගීතයේ තවත් එකක්. ඒක දෙපැත්තම අපි 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 අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මොකද මේ ජීවිතේ බොහෝ රසමසු තැන් තියෙනවා. මේ බොහෝ දෙනෙක් සඳහන් කරන සිංහල අවුරුද්ද එන විට අපිට මතක් වෙන්නේම බැද්දෙකම සූරින් කියලා සඳහන් වෙනවා. ඉතින් මම මේ වැඩසටහනේදී අද මේ ආරම්භකම වැඩසටහන අපි සාකච්ඡාවට යොමු කරනකොට කලාකෘති අපේ සතීෂ් චන්ද්‍ර රෙද්දසිංහ මහත්මයාත් විශේෂයෙන් මම එතුමාට කිව්වා අද අපිට වැඩිපුර කතා කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා මේ මම සතීෂ් චන්ද්‍ර රෙද්දසිංහ මහත්මයාට ආරාධනා කරනවා මේ සසඳ සසඳ කියන ගීතය අපි මේක රස විඳලා අපි ඉතුරු කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. අයිබුවන් මම ඇහෙනවද දන්නේ නැහැ නේද? විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යනාංශයේ සිංහල විශේෂ උපාධි පාඨමාලා හදාරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවට මං කිව්වා මේ මොකද බටනලාව අපිට ගොඩාක් වෙලාවට බොහොම සමීප නිසා ඒ දරුවට මං කිව්වා මේ සසසඳ ගීතය ආරම්භ කරන්නට මත්තෙන් පොඩි බටනලා වාදනයක් අපි කරලා ඉමු කියලා. ඊට පස්සේ පුළුවන් ඔබතුමාට මේ ගැන කතා කරලා අපි රෝහන් වැද්දගේ මහත්තයාත් එක්ක සම්බන්ධ කරලා මේ සාකච්ඡා කරන්න. දැන් මෙහෙමයි, මම මේ මෙතුමා 1994 දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේක එතුමාගෙන්ම මම දැනගත්ත
අදහසක් තමයි මම මේ නැවත ප්‍රකාශ කරන්නේ. එතුමාට සිහිපත් වෙනවා ඇති, මම එතුමාත් එක්ක දුරකථනයෙන් දැනගත් එක. එතකොට මේ මේ පර්යේෂණාත්මක මේ ගීතය අර මේ කරත් කවි නැත්නම් ගැල් කවි විදිහට තියෙන කවි තුනක් තමයි. මේ ගීතයට පාදක වෙන්නේ අර සස්සඳ සඳඳ සඳ පල්ලේ තිබේ අල, සස්සඳ සසඳ දිය මතු පිට තිබේ කොළ, වැස්සට පිනි බබා මෝරණ කැකුළු මල, මත්සකීන්ට මුතු කුඩයකි නෙළුම් මල. මේ කවිය අපේ හඳුරනේ මම මුලින්ම මැහුවේ අපේ හෙන්රි ජයසේන සූරීන්ගේ කටහඬේ. ඉතින් මට එදා ඒ අහපු වෙලේ ඉඳලා ඒ කවිය මතකත් තිබ්බා. ඒ කවියට ලොකෝම පෙම්බැදීමක් මගෙන් සිද්ධ වුණා. ඊට පස්සේ මම බැද්දගේ මහත්තයත් එක්කම කතා කරලා තවත් ඔය පතු පස්සංගරාව කියනකොට මේකේ තියෙන වටිනාම සැඟවුණු අර්ථය, මේක මොකද ධර්මය පිළිබඳ බොහොම ගැඹුරින් තියෙන පද හතරට සීමා කළා තිබුණාට බොහොම ගැඹුරු දර්ශනයක් මේකේ කියනවා. එතකොට දැන් මේ මේ මේකේදී අපේ බැද්දගේ මහත්මයා මේක කීයක් වෙනස් කරලා තියෙනවා. ඉතින් මට හම්බ වුණා සංගරාවක් 1963 ජනවාරි මාසයේ නිකුත් කරපු ග්‍රන්ථ විචාර 7 වෙනි කලාප දෙවෙනි කාණ්ඩයේ 1 වෙනි කලාපය. දැන් ඒ කාලේ මේ 60 70 දශකවලදී විද්‍යෝදය විද්‍යාලංක. එතකොට මේ ගණනාත් ඔබේසේකර මහත්තයා තමයි මේ සංගරාවට මේ කවි ටික පිටපත් කරලා තිබුණේ. දැන් එතුමාගේ සටහනක් මගේ ළඟ තියෙනවා මේ විදිහට. එතුමා ලියනවා මේ කවි තුන ගැන ගණනාත් ඔබේසේකර මහතා මෙන්න මෙහෙම ලියා තිබෙනවා. වික්ත ලෙස චිත්ත සංවේගයේ දුක හැටියට ඉදිරිපත් කරන්නක් විදිහට තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේක අපේ බැද්දගේ මේ බැද්දගේ සූරීන් ඒක විස්තර කරනකොට මම හිතන්නේ ඒක අපිට හොඳට කියලා දෙයි. එතකොට පාඨ සඳහන් කවි පෙළ එකිනෙකට වෙනස් වූ පාඨාන්තර ඇසුරෙන් මෙම කවි පෙළ මම විසින් සකස් කරගත් අයුරින්ම මෙහි බහලනු ලැබේ. එතකොට මේවා කරත්තකාරී නැත්නම් ගමේ සීපද කවි විඩාව නිවා ගන්න කියන කවි කියලා බැද්දගේ මහත්මයා අපිට මේක කියලා තියෙනවා. මොකද මට හිතෙනවා විශේෂයෙන්ම දැන් මේ බැද්දගේ මහත්මයාලාගේ තියෙන මේ අදහස් උදහස් මේ සංකල්ප අද කාලේට හුඟක් වටිනවා. මොකද මේ හරි මහ පිරිහිච්ච සමාජයක් නේ දැන් තියෙන්නේ. නමුත් එදා පැරණි සමාජයේ හරි දියුණුවක් සංවරතාවයක් තිබ්බා. ඒ තිබුණේ මේ කවිය ආශ්‍රයෙන්ම තමයි මිනිස්සුන්ව දැනුවත් කරේ. දැන් අපේ බැද්දගේ මහත්මයාට ඕන තරම් ඒවා ගැන උදාහරණ තියෙනවා. අර දැන් කාගේ දෝ මේ කමතා, අපේ බුදුන්ගේ කමතා, ওই විදිහටනේ හැම සිද්ධියකටම කවි මේව ලේකෙන් තමයි අර ගැඹුරු ජීවන දර්ශනය සාමාන්‍ය මිනිහා අතරට මේ මේ කිඳාම් බස්සවන්න මේ කවිය සමර්ථ වුණා. ඉතින් ඒක නිසා මේක මේව හරි වැදගත් මේ වෙලාවේ කතා කරන්න මමත් අතිශය සතුටටපත් වෙනවා. වහන්සේට මෙතුමාව සම්බන්ධ කරගන්න පොඩි කපුගමක් කරන්න මට ඉද ප්‍රස්තා මේ මේ ලැබීම ගැන. එතකොට මම මේ සාමාන්‍යයෙන් මම දන්න විදිහට බැද්දගේ සූරීන් මං මේක කියන්නම්, ඊට පස්සේ ඔබතුමා ඒ නිවැරදි කරලා ඒ ටික කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි වෙනදා මේ වැඩසටහනට අපේ හාමුදුරුව වෙනත් ගීත රචකයෙක්ගේ පද රචකයෙක් සම්බන්ධ කරනවා විචාරකයෙක්. ඉතින් අද ඒ අඩුව පොඩ්ඩක් පරිමාණ විදියට තමයි දිගටම මේ විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන විතරක් කියනවා. ඉතින් මේ සස්සන් සඳ සියපල්ලේ තිබේ අල කියන කවිය මේක මේ මම අර මුලදි කිව්වාගේ දහම් පණිවිඩයක්. ජලාංශයේ පොකුණේ ඇති මේ නෙළුම් මල සම්බන්ධනය කිරීමක් තියෙන්නේ. එතකොට දැන් මේට සමාන නිකන් මේ නූතන කවියක් මම අපේ අර ලෙනින් සහෝදරයාගෙන් ඇහුවා. මුළු ජීවිතයම ඉහෙළන යන පොඩියක්, අටලෝ දහම එහි එන එක නණයක්, මිනිසා විසින් උසුලා යන කණුයක්, මරණය කුඩය අකුලන පොඩි ඇණයක්. දැන් මෙතන හැමතිස්සෙම අපිට ධර්මය තමයි මෙතන කියලා දෙන්නේ. එතකොට මගේ මේ තියෙන හැටියට මම මේ විශේෂයෙන් කියන්න කැමති, දැන් සරස්වතී මෑණියෝ කලාවට අධිපතිගෙන දෙවගෙන වැඩි හිටින්නෙත් මේ නෙළුම් මලක් මත. එතකොට එතන අපි දන්නවා එක පාරිශුද්ධත්වයේ. එතකොට ක්ලේශයේ සංකේතයක් වශයෙන් කියනවා පාරිශුද්ධත්වයේ සංකේත. අපේ බුදු පියාණන් වහන්සේගේ රූප හඳින්නේ අම්මන්නේ ඔක්කොම නෙළුම් මලක් උඩ. එතකොට මේ නෙළුම් පොහට්ටුව මලුන්ගේ ඇඟේ හැප්පෙනවා.
දැන් නෙළුම් පොහට්ටුව බෝසත්වරු විදිහට තමයි මම අහලා තිබුණේ. දැන් පිපෙන නෙළුම් මල මුතු කුඩයක් විදිහට, මුතු කුඩේ කාටද? මාළුන්ට. මාළුන් උපකාරලා තියෙන්නේ මේ කරත්ත කරුවන්ට කියලා අපේ වැද්දගේ සූරින්ම මට ඒක කියලා තිබුණා. ඉතින් මෙතෙන්දි මම මේ නෙළුම් මල ගැන විශේෂයෙන් පොඩ්ඩක් මතක් කරන්න හදනවා. මේකේදී දැන් අර දෝන බ්‍රහ්මණයාට දකින්න හම්බෙනවනේ පියවර සටහන් කීපයක්. එතකොට මේ පියවර සටහන් ඔස්සේ ගමන් කරපුවාම තථාගතයන් වහන්සේ මුණ ගැහෙනවා. එතකොට අර සමාධිය සම්පත්තියට වැදෙලා ඉන්න තථාගතයන් වහන්සේ ළඟට සමීප වෙලා බ්‍රහ්මණයා කියන අවසරයි ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද? එතකොට නැත බ්‍රහ්මණය, මම දෙවියෙක් නොවෙමි. ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද? නැත මම ගාන්ධර්වයෙක් නොවෙමි. ඔබ වහන්සේ මිනිස්සෙක්ද? නැත මම මිනිසෙක් නොවෙමි. ඔබ වහන්සේ යක්ෂයෙක්ද? නැත. එතකොට බ්‍රහ්මණේ අහනවනේ, බොහොම ලස්සන දෙබස් ටිකක් මම මේ කෙටියෙන් ගොඩින් කියන්නේ, හරියට නිකන් තිරනාටකයක් වගේ මම ඒ බණපොතේ ඒ ටික කියවනකොට. ඉතින් මේ එකකටවත් නැත්තම් ඔබ වහන්සේ කවුද කියලා අහනවා. කවුද කියලා අහනවා. එතකොට කියනවා බ්‍රහ්මණය, දෙවියන් ළඟ, ගාන්ධර්වයන්, මිනිසුන් සහ ලක්ෂයන් ළඟ තියෙන කාම ආශ්‍රවයන් මා ළඟ නැහැ. මං ඒව ඔක්කොම ප්‍රහීණ කරලා තියෙන්නේ. මම හරියට දියෙහි ඇතිවි, දියෙහි හැදී වැඩි, දියෙන් මතු වෙලා විකසිත වෙච්ච අරවින්දයක් වගේය. මෙතන නෙළුමක් තියෙන අරවින්දයක් වගේය. එතකොට නුඹ මාව ආමන්ත්‍රණය කළ යුත්තේ බුද්ධ යනු වචනේනි කියලා. එතකොට දැන් මෙන්න මේක තමයි අපි කලාකරුවෝ හැටියට දැන් සරස්වති මෑණියන්ගේ අතේ අත හතර නිකන් නෙමෙයි තියෙන්නේ. පුෂ්පල පොතක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධිය. වීණාව අල්ලන් ඉන්නවා. ඒ කියන්නේ රසිකත්වය. ගිරවෙක් ඉන්නවා. ඒ කියන්නේ කතිකත්වය. නවගුණ වලක් තියෙනවා. ඒක තමයි සීලය, ශික්ෂණය, විනය. එතකොට මෙතන ශක්තියින් හතරක් තියෙනවා. ශක්තියට සරලවතන තමයි සරසවි. වැඩි ඉන්නේ නෙළුම් මලක් උඩ. නෙළුම් පිපෙන්නේ දියේ. අලේ තියෙන අපිරිසුදු මඩේ. කකුල හැදෙන්නේ අපිරිසුදු වතුරේ. එතකොට සූර්යාලෝකයෙන් විකසිත වෙනවා මේ නෙළුම් මල නැවත වතුරවත් ගෑන්නේ. අන්න පාරිශුද්ධිය. මෙතෙන්දි මට මතක් වෙනවා මාචාර්ය WS කරුණරත්න මහත්මයාගේ පොතක මම කියවලා තියෙනවා අපේ හාමුදුරනේ, එතුමා සඳහන් කරනවා මෙහෙම, පුද්ගලයා නැමැති පියුම සමාජය නැමැති පොකුණේ විකසිත වෙන්න ඕනයි. මෙන්න මේවා තමයි අද අපිට මේ ඕන කරන දේවල් තියෙන්නේ. එතකොට මේ කවියේ තියෙන අර නිකලෙස් සංකේතය තමයි එතුමා ඒක කිව්වේ. ඊළඟට මම මේකේ මගේ මේ පොඩි සටහනක් තියෙනවා. සඳ යන්න විතක යාළුවා යන අර්ථය වෙනවා. කාලයට හඟවනවා. එතකොට මේ යාළුව සසඳ යනු හොඳ යාළුවා, හොඳ මිත්‍රයා ලෙසත් හැඳින්වෙනවා. එතකොට දිය මතු පිට යනු, ඒ කියන්නේ මේක මේ ලෝහේ ලොවේහි තිබෙන නෙළුම් කොළ විදියට, කෙලෙස් විදියට තමයි මේක තියෙන්නේ. ඉතින් හන්දන දිගටම මම මේ විදියට කියන්නට කැමැත්තක් දක්වන්නේ කොච්චර කැමැත්තක් තිබ්බත්, මොකද ඕන කරන ගුරුතුමා මෙතන ඉස්සරහා තියාගෙන මම ඒක ගැන කතා කරන එක ඉතර සුසු නැහැයි කියලායි මට හිතෙන්නේ. අද අපේ සම්පත්දායකයා මේ අපේ රටේ පිනට පහළ වෙච්ච කලාකරුවෙක් විදිහට මම දකින්නේ. මෙතුමත් එක්ක මෙතුමාගේ සුළුමුළු කොහොම දන්නවා කොයි වගේද කියලා. මේ මැද්දගේ මහත්තයලා වගේ අය ජ්‍යෙෂ්ඨ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒක නිසා එතුමාගේ හඬින්ම මේ පිළිබඳව අපි විස්තරය අහන එක උචිතයි කියලා මට හිතෙනවා. මම දැන් කැමැති අපි රෝහණ මැද්දගේ මැතිතුමාත් එක්ක සම්බන්ධලා දැන් මේ මේ එක පරම්පරාවනේ දෙන්නම නේද? එක කාලවකවානුවේ ජීවිතේ එකම කාලයක් මේ වෙලාවේදී ගත කරන්නේ. බැද්දගේ මහත්තයා මොකද හිතෙන්නේ අපේ සතිචන්ද්‍ර මහත්තයාගේ මේ අදහස්, උදහස් සහ බොහෝ දේවල්? අපි හරි කැමති දෙන්න නිකන් පොඩි සාකච්ඡාවක් පයි කතා කරනවා නම් මේ කුංචි දරුවෝ පවා බලාගෙන ඉන්න, මොකද හේතුව ඒක විශාල ආදර්ශයක් අපි සිල්ලි. අපි ඉන්නේ එක රඟපෑලක් තියෙනවා. දෙන්න පළිගුමැණිකේ අපි ඒවත් කතා කරන්නත් තියෙනවා. අද බොහෝ දේවල් අපි ඉස්සලා මට හිතෙනවා රෝහණ බැතිගේ මහත්තයගේ මේ සසනසඳ ගීති අපි අහලා ඉමු කියලා. කලින් අහලා ඉන්නවද? අපි අහලා ඉන්නවායි ඒක. ඒ ගැන බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මතන ඔය ගීතේ විතරක් ඇති වැඩසටහනට මම කතා කරන්න ගත්තොත් නෑ නෑ මේ මගේ රත්තරන් හෙලිනා කියලා සමහර අය මේ දානවා අපිට ඒක කියවන්න. ඔබතුමාගේ ජීවමාන මේ කටහඬින් අපිට සජීවී බලන්න ආසයි කියලා. හොඳයි හොඳයි. අපි කියමු. හැබැයි මම මේ කියන්නේ
මේ මම දැන් මේ පැරණි ගැමියාගේ ස්වරය, ඒක තමයි මම උස්මතු කළ පොත ලිව්වේ. ඒක තියෙන ස්වරස්ථාන වෙනස්, ඒ වෙනස දැනෙනවා කියනකොට ඒකෙන් තමයි දැන් මම කියන්න කල්පනා කරේ. ඒක වෙනම කතන්දරයක්, ඒක ලොකු මේ වැඩක් තියෙන. දැන් ඒක ගැන පොතක් ලියලා තියෙන්නේ, මම කලින් කිව්වා. මම දැන් එහෙමනම් අපි කලින් ලොකෙන්න වැඩි මේ ගීත ගායනා කරමු සිංසර සංගීතය ඔස්සේ. ලස්සන කරමක් කියලා ඔබ දෙපළම. ඒ විතරක් නෙමෙයි මේ බොහෝ දෙනෙක් සඳහන් කරලා තියෙනවා අපේ හිත නිවන සුමඳුර හඬක් ඊළඟට අපි වෙනම ලෝකයකට ගෙනියනවා කියලා. මේ වැඩසටහන කියලා කියන්නේ බොහෝ ප්‍රේක්ෂකයන්ට
ඔබතුමාගේ හඬ සහ අපි සතිශ්චන්ද්‍ර පිටිසිංහ මැතිතුමාගේ මේ බොහෝ දේවල් විචාරය කිරීම අපේ මනස වෙනම ලෝකයකට ගෙනියනවා කියලා සඳහන් කරලා තිබෙනවා. මේ ගීතය කරත්තකාරයෝ කියලා තියෙන්නේ ඉස්සර. මේ කැල්කරුවන් පන්සල් අධ්‍යාපනය ලබාපු අය. එතකොට අපට ඒ කාලේ තිබුණේ ඒ අධ්‍යාපනය තමයි. ඒ අය පන්සල් අධ්‍යාපනය ලැබපු නිසා ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන්ගේ පණිවිඩ ධර්ම පණිවිඩ. ඉතින් මේ කරත්තකාරයෝ තවලම් හැටියට කණ්ඩායමක් එක්ක වෙළඳාමේ යනවා නගරෙන් නගරෙ. ඒ යන අතරේ කියපු කවි තමයි කවිවල ඇතුළත් වෙච්ච අදහස් මේකේ මග ලියාපුවා නෙමෙයි. මම එකට එකතු කරලා තියෙනවා ගාලේ ලිහාඤ්ඤයි දෙයියන්නේ පිහිටයි ඒ වගේ පොඩි කෑලි සම්පූර්ණ කරන්න ඕන නිසා. එතකොට නමුත් ඒ අනිත් එක මටත් ඔය පළපුද්ද තියෙනවා. මම පොල් පටවගෙන ඉඳ පොලේ ගෙනිහින් පොල් විකුණලා තියෙනවා පාන්දර හතරට අපේ ගමේ ඉඳලා. එතකොට ඔය ගමනේ ඒ ගමන් සීපදවට කිව්වේ මටත් ඒ අත්දැකීමක් තියෙනවා ඒ කරත්තවල ගමන. හරි ෂෝක් ගමනක්, ඒක හරි සුන්දරයි පාන්දර යනකොට. ඉතින් මේ මම කෙටියෙන් කියන්නම්, සසඳ දියපල්ලේ තිබේ යල නළුන් අලේ බෝසත් එක තැන පිම් පිරිච්ච තැනක්. දියපල්ලේ තිබිච්ච අලේ කියන්නේ ඒ නෙළුම් අලේ පිම් පිරුණු තැනක්. ඒ පිම් පිරිච්ච තැනින් උපදින්නේ බෝසත් චරිතය. ඒක දිය මතුපිට තිබේ කොළ නීවරණ වලින් ඇහිලා තියෙන දිය මතුපිට පිනිබබා මෝරණ කැකුළු මල වැස්සෙන්ට මේක මෝර මෝර උඩට එන නෙළුම් පොහොට්ටුව බෝසතාණන් වහන්සේ ඇවිල්ලා අර සතිශ්චන්ද්‍ර මැතිතුමා ඉස්සෙල්ලා කිව්වාගේ විස්තරේ ඇවිල්ලා ඊට පස්සේ දියේ නොගෑවි ඉහෙලට ගිහිල්ලා නෙළුම් මල පිපෙනවා, මුතු කුඩයක් හැටියට මාළුන්ට හෙවන දෙනවා. කරත්තකාරොත් මේ ගමනේ යන එන ගමනේ මෙච්චර අපට මුතු කුඩයක් වාගේ තියෙන ඉහෙල තියෙන බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සේවන අපට තියෙනවා. නමුත් අර මාළු පිනන වගේ අපිත් මේ ගමන සංසාර ගමන මේ කරත්ත දක්වාගෙන එහාට මෙහාට නගරේ නගරට යන ඒ ගමනක සසඳ සසඳ කියන්නේ සංසන්දනය කර කර බලන්න කියන අර්ථෙත් තියෙනවා. අර කිව්වාගේ සාවා සහිත සඳ, ඒ සකි සඳ නැත්නම් යාළුවේ කියන අර්ථෙත් තියෙනවා. මෙතන අපට වඩා ගැළපෙනවා සංසන්දනය කිරීම. නෙළුම් පොහට්ටුව බෝසත්ණන් වහන්සේට සංසන්දනය කරා, නෙළුම් මල බුදුරජාණන් වහන්සේට නීවරණ හැටියට නෙළුම් කොළ මේ වගේ අපි සඳපානේ යනවා. ඊළඟ ඊළඟ නවතන එතකොට මක්කොලි බඳ කියන්නේ, මක්කොලි කියන්නේ වියබාන හරක් බඳින ගොම්බාන බැඳ යනවා. සකිය සගව්වට මේ ගව් හයෙන් හයට මේක අපි ගිහින් නවතිලා කරත්ත ලිහලා ගවුන්නට සාත්තු කරන ගව් සකිය සගව්වට මේ රෝද කරකෙන්නේ ගව් හයකට සැරයක් නවත්තලා යන එහෙම කියලා යන එක පැනත්ත තමයි නාරම්මල. ඉතින් නාරම්මල නැවතින තැන කරත්ත නවත්තලා එතන අපි සතුට වෙලා යනවා. එතන කාන්තාවන් අපට සංග්‍රහ කරන්න සූදානමින් ඉන්නවා. අපිට දැනටමත් මතක් වෙනවා දත් කැකුලට නාරම්මල ලත වෙනවා. උන් අපිත් එක්ක සිනා වෙලා සංග්‍රහ කරන ඒ දර්ශනය අපට හිතේ මැවෙනවා. නාරම්මල අපි ලත වෙලා කරත්ත නැගෙන ආයෙත් හදාගෙන පිටගෙන. ඉතින් මේ විදිහට මේ ගමනේ විස්තරය තියෙන්නේ. මේ සංසාර ගමනට සම්බන්ධනය කරලා කියන ගම විස්තරයක් මේකේ තියෙනවා අන්තර්ගත වෙලා. ඉතින් මේ විතර දැන් මේ අත්වශයෙන්ම දැන් බෙදගි මහත්තයා මේ වගේ බොහෝ ගීතවල, පැරණි ගීතවල, ජන ගීතවල අපි ජීවිතය ගැන, අපිට ලෝකයේ පිළිබඳව, සාරධර්ම පිළිබඳව, අපි ආධ්‍යාත්මය පිළිබඳ බොහෝ දේවල් අපිට කියනවා. අද මේ තියෙන දේවල් අපේ පරම්පරාවෙන් බොහෝ සෙයින් ගිලිහිලා ගිහිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සමහරලාට මේ තාක්ෂණික ලෝකෙත් එක්ක ජීවත් වෙනකොට, තාක්ෂණික විෂයන් හදාරනකොට මේවා පිළිබඳව ඇත්ත වශයෙන්ම අපේ පරම්පරාව ගොඩක් ලාට ඈත් වෙලා යනවා. අපි ඊළඟ ගීතය අපි තෝරා ගැනීම සිද්ධ කළේ බොහෝ දෙනෙක් සමහර අය සඳහන් කරන මේ දසමන් මලක් ගීතය, එලිනා ගීතේ නොයෙක් දේවල් සඳහන් කරන්න කියලා. මෙන්න මේ කියන පුංචි මතකය මම වඩාත් කැමති. මීට අවුරුදු මං හිතන්නේ 50කට 48කට වාගේ උඩදී 1974 දී ඔබතුමා ගායනා කරපු මුල්ම ගුවන්විදුලි ගායනා කළ රට හඳුනාගත්තේ මගේ රත්තරන් හෙලේනා කියලා කියන ගීතය. අපි ඒ ගීතය ගැන පොඩි අදහසක් සදාන් කරලා අපි කතා කරමුද ගැන? ඔව්, මේ ගීතය මම 1969 අවුරුද්දේ නාට්‍යයක් කරන්න තමා මේක යොදාගත්තේ. නාට්‍යයේ නම හෙල්ලේනා. ඒ කරත්තය බැඳගෙන ඉස්කෝලේ එකගෙන ගිය කරත්තකරේ ගමෙන් නගරයට ගිහිල්ලා ඒ කරත්තක ගිය තරුණ කාන්ත ළමයෙක් යාළු කරගෙන එයාව තමා කැඳගෙන ආවේ මේ විදියට. ඒ කතාවේ එහෙම තියෙන්නේ. ඒව ගැන ගීතයෙන් කියවෙන්නේ නැහැ. මේ ගීතය පටන් ගන්න, නාට්‍යය පටන් ගන්න ඉස්සෙල්ල පටන් මුල්ම දර්ශනයේ හැටියට එයා ඇවිල්ලා කියන කතාව තමයි මේ කියන්නේ. මම මතකයි ගැන්දන් ආපු හැටි කියලා. ඊට පස්සේ තමයි මේ කතන්දරයට යන්න හදාගත්තේ. නාට්‍ය කෙරුණේ නැහැ. මම එතකොට තක්ෂිලා මධ්‍යම විද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට හිටියේ නැටුම් ගැන්මේ.
එතකොට ඊට ඉස්සෙල්ලා අලකලංචි කියලා නාට්‍යයක් කරා. ඒකෙන් තර්මාන ලැබුණාට පස්සේ මට හිතුණා දෙවෙනි එකකුත් කරන්න. මේක පුරුදු කරමින් ඉන්න අතරේ මාව මාරු කළා එක පාටම ඔන්න හම්බන්තොට පැත්තේ ඉස්කෝලේකට. ඉතින් මම නාට්‍ය කරන්න හම්බුන්නේ නැහැ. මම මාරු වෙලා ගියා. සින්දුව ඉතුරු වුණා. ඒ සින්දුව තමයි ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ ජන සංගීත පර්යේෂණ සංගීත පර්යේෂණාංශයේ ජන සංගීත විතරක් නෙමෙයි සංගීත පර්යේෂණාංශයට මේක පර්යේෂණ ගීයක් හැටියට සීදස් කුලතිල මහත්තයාගේ අනුග්‍රහය. ඔබතුමා මේ කොරණ තක්ෂිලා ඉගෙන ගන්නකොට තව ගල්වැහි කියලා නාට්‍යකුත් කළාද? ගල්වැහි කියලා එකක් කරා. ඒක එක කරේ ඔක්කොම ගුරුවරු රංගපෑවේ ශිෂ්‍යෝ නෙමෙයි. මම හිටපු හැම ඉස්කෝලේම ගුරුවරුත් එක්ක සම්බන්ධ වෙලා නාට්‍යයක් හෝ කිසියම් දෙයක් වේදිකාවේ කරා. මොකද ගුරුවරු ඒ විදිහට රඟපෑවහම ළමයි ඉස්සරහා පුදුම විදිහේ ළමයින්ට බැඳීමක් ඇති වෙනවා ගුරුවරුත් එක්ක. මම ඒක දැකපු අත්දැකීමක් තමයි. රඟපාලා ඒ වගේ චරිතයක් එහෙම කරපුවා ඒ ගුරුවරයාට ලොකු තැනක් හම්බ වෙනවා ඉස්කෝලේ නළුවෙක් වගේ. ඊට පස්සේ ළමයින්ට ලොකු අල්මක් ඇති වෙනවා. හැම ගුරු මම එල්වා ඉස්කෝලේක හිටියා. එතෙන්දි මම ඉතින් වැඩි ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දි මම කළා මොකද කිනිහිර තරණේ කියලා නාට්‍යයක් පළාතේ ගුරුවරුන් එකතු කරගෙන මට ඒකට ගුරුවරුන්ට මේ මොනවද රාජකාරණ නිවාඩු දීලා ගුරුවරුන් ගන්න පුළුවන්. ඒකේ රඟපෑව ඒ පළාතේ හිටපු මේ අධ්‍යාපන මේ නිලධාරියා ඒ පාරේ හිටපු පරිසර මහත්තයා. ඒ විදිහට හොඳයි ඒ කරන්න හම්බුච්ච එක. ඒ වගේ තව එකක් තමයි ගුරුවරුන් සම්බන්ධ කරගෙන ඉස්කෝලේ නාට්‍යයක් කරපුවාම ඒක හරි වටිනාකමක් තියෙන මටත් ලොකු වටිනාකමක් එනවා. ගුරුවරුන්වත් නටවනවා මේ මිනිස්සයා කියලා. අනිත් එක මේ නටුම් ගුරුවරයා කියන්නේ කලාවේ හිටපු කෙනෙක්. ඒ කාලේ වැඩි ගණන් ගත්තේ නැති නමුත් මම එහෙම ඉදිරියේ පේන ගණන් ගන්න නැතුව ඉන්න මමත් හිටියා කොහොම හරි තැනක උඩට නැගෙන. මගේ ඔය ඔළුවේ තිබිච්ච දෙයක් තමයි දෙවෙනි වෙන්න කැමති නැහැ. ඒකයි. ඔව් බැදි මහත්තයා දැන් මේ දැන් බැදි මහත්තයා සමහරවිට අපි බොහෝ වෙලාවට ඔය මේ කමිසෙයි ඒ වගේම සරමයි ඇඳලා තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ. ඔව් මට මතකයි ඔබතුමාගේ නිවසට ගිහිල්ලා මම හිතන්නේ ඔබතුමාට මතක නැහැ දැන් අවුරුදු 10ක් විතර වෙනවා. අපි බොහොම එළියේ නිදහසේ මේ සුහදව කතා කරගෙන බිමේ කතා කරගෙන හිටියා. මම කියන්න ගියේ දැන් ඔබතුමා මේ අත්වශ්‍යම පුංචි කාලේ දිග තමන්ගේ ෘතික අධ්‍යාපනය තුළදී තමන් ඉගෙන ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් කරන. දැන් එතකොට දැන් ඉංග්‍රීසි භාෂාව ඔහොම ඉගෙනගෙන ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනගෙන බදුම අන්තිමේට මාලදීවි මේ මහකුමසාරි ස්ථාන උත්තරටත් යනවා. ඉතින් අර ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නකොට මේ දේවල් අමතක වෙලා වෙන පැත්තකට යන්න කියලා එහෙම හිතුන්නේ නැද්ද? නෑ දැන් ඒක හයි ෂෝක් කතාවකුත් තියෙනවා. මහකොමසාරි පදවිපත් වුණාට හම්බ වෙලා කියලා ආරංචි වුණාම නොයෙකුත් විවේචන පත්‍රවල ගියා. ඔය මිනිස්සුන්ට පුළුවන් ද ඉංග්‍රීසි කතාව ගන්න? ඉංග්‍රීසි දන්නේ නැති මිනිස්සෙක් නේද කියලා බොහොම සෞතුක කළා දාලා තිබුණා. ඉතින් මම ඉතින් ඒවට උත්තර දෙන්න ගියේ නෑ. මම කවදාවත් එහෙම උත්තර දෙන්න යන්නෙත් නෑ. මම ඉංග්‍රීසි වලින් තමයි එක්සෙසියල් එකේ මේ කරේ මේ තක්සිලා මධ්‍ය මහාවිද්‍යාලයේ 1954 හුඟක් පරණයි. ඉතින් පරණ ඉංග්‍රීසි අපිට ඉගෙන ගත්තේ ඒ කාලේ සුද්දංග කාලේ පහුණා විතරයි. සුද්දංග කාලේ තමයි අපි පටන් ගත්තේ ඉගෙන ගන්න 35 ඉඳලා. ඉතින් මට අවුරුදු 85 කාමුදුරනේ. ඉතින් ඒ කාලේ ඉඳලා දැන් මේ අපි මේ යුග ගණනක් පහු කරගෙන ආවට ඇතෑරියේ නෑ. දැන් අද තියෙන සමාජයත් එක්ක අපි ඉන්නවා. අපි ඉන්න දැන් මගේ මේ වාදනය කරන මේ විමුක්ති සිරිමාන්න කියන මහත්තයෙක් මයිත් එක්ක ඉන්නේ. මේ වාදනය කරන්න මගේ වැඩවලට සම්බන්ධ වෙනවා. ඒ අයගේ දැන් අලුත් ජීවිතේ අලුත් මේ ඕගන් පාවිච්චිය මේ සංගීත මම මේ හැම එකෙම ඉන්නවා. ඒක හන්ද මට ගණක් නැහැ. මාසකම සාරිස් පදවිය කරලා තියෙන්නේ සම්පූර්ණ ඉංග්‍රීසියෙන් තමයි. ගණ දෙන්නකොට සේරම ලියුම් කියුම් මම සේරම සමහරලාට මට ලියලා ගෙනත් පෙන්නන ඉංග්‍රීසි ලියමනේ මම වැරදිත් හරි ගස්සලා දීලා අස්සම් කරලා දැන් බලාගෙනත් ඇති සමාජයට මාසකම සාරිස් කාර්යාලය අපේ කවුන්සල මහත්මිය කියනවා මානුල්ල මහත්තයා බලාගෙනත් ඇති ඒ කාර්ය. ඉතින් මට මේ පුළුවන්කම තිබුණා එදා ඉඳලාම. ඉතින් යම් යම් අවස්ථාවල දැන් අපට අමතක වීම වෙනවා මේ අවුරුදු 60කට කිට් වෙන්නේ නැති මම හිතන්නේ දැන් ඉංග්‍රීසි අත මම කලිසංකෝට් ඇඳලා ගියා ඉස්සර ස්පිටුතර ගියා. ඒක ගලවල දාලා මම සම්පූර්ණයෙන් අර බණ්ඩාරනායක මහත්තයා වාගේ කලිසම ගලවල මම සර්මයි බැනීම ඇඳා. නමුත් මට බැරි කමක් නැහැ තාමත්. මෑතකදී මේ බෑනයි හම්බුනේ නැද්ද? මොකද අපි මේ දැන් මට අවුරුද්දකින් හම්බුනේ නැහැ. මං කියන්නේ මේ මාලදිවින්ට ගියට රසේ හම්බුනේ නැතාව මේ කතා බහ කරන වරින් වර ඉතින් මේ රූපවාහිනී මේ
ටෙලිෆෝන් එකෙන් අපි කතා බහ කරනවා. එයත් ඉතින් එයත් ඇත්තටම ඉතින් අපි දෙන්නත් එක්ක සෑහෙන කොටසක් කළා. මාමයි බෑනයි චරිත රංගපාලා අපි දර්ශන මයිතන්නේ සිය ගණනක් කළා වේදිකාවේ මාමයි බෑනයි. ඒ කාලේ මාමයි බෑනයි සංගීත සම්දර්ශනවල නැතුවම බැරි කාලයක් තිබුණා. ඉතින් ඒ කාලෙත් අපි සෑහෙන කාලයක් 1980 වගේ ඉඳලා දිගටම හිටියා. අපි බැඳගෙන හිටියේ කුකුකු කියන කුකුල් නිඳ කියන ගීතේ යනවද, දසමන් මලක් වගේ කියන ගීතේට යනවද? කොයි එක වුණත් ප්‍රශ්න නැහැ ඉතින්. ඔව්, මේ ඔබතුමා කැමති දෙයක් තෝරගන්න පුළුවන් අපිට. එහෙනම් හොඳයි, දසමන් මලක් කියන ගමුක අපි හොඳයි. ඔව්, ඒකේ පොඩි අදහසකුත් අපි කියලා. ඒක මෙහෙමයි, අර කිව්වා වගේ නාට්‍යයකට කරපු එකක් හැටියට පස්සේ ඉතුරු වුණේ සින්දු විතරයි. පරේෂණාංශයේ පරදේශන ගීයක් හැටියට ඕක ඊට වස කළා. ඕක මහා ආන්දෝලනයක් වුණා. මොකද මේ කවුද දැන් අදත් මට ප්‍රශ්නයක් තියෙනවා, කවුද කියලා අහන්නේ, කවුද කියන එක අහනවද කවුද කියලා පිටිලින්? නැත්තම් මටම කියා ගන්න වෙයිද නැහැ. ඒක මේ අමුතු වැඩක් වුණානේ. ඔය අමුතු වැඩක් වෙච්ච නිසාම ඔය සින්දුවට කතන්දරයක උතුනා. මේක මැද්දට මේ කවුද කියන එකක් දාලා මොකද්ද මේ කරද කියලා මේ කුලතිලක මහත්තයාත්මගෙන් අහුව. පස්සේ ඔක තහනම් කළා මේ ගුවන්විදුලියේ. ඒක ගීතයක් හරි ගීතයක් නෙමෙයි කියලා පෙස්සන් වගේ කුචින් තිබුණලු. ඉතින් කොහොම කොහම හරි. නමුත් මේ පස්සේ මේක මම ඒක කියන්න ඕනේ. කවුද අපේ මේ මට හදිසියට ඔන්න අමතක වුණා. සඳැල්ල කියන වැඩසටහනේ ලූෂන් බ්ලස්සිංහ මහත්තයා සඳැල්ල කියන වැඩසටහනේ මේක ප්‍රචාරය කළා. ඔයගෙන ඊට පස්සේ තමයි ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ. ඉතින් මේක මේක මට හිට් එකක් වුණා. ඇත්තටම මේක මේ මගේ පාට මට මේක වාසනාව කියන සුන්දරක් බවට පත් වුණා. මේක ඊට පස්සේ සංගීත සම්දර්ශන වල ගහන්න පටන් ගත්තා. ඒකේ මාව එළියට ආව හුඟක්. ඉතින් ඒක නිසා අපි දැන් හොඳයි ඒ සින්දුව කියෙම එහෙනම් දැසමන් මල. මම හිතන්නේ ඒ කාලේ හිටපු අගමැතිතුමිනියට කිසියම් අපහාසයක් නෝ කියලා නේද? එහෙමත් එහෙමත් තිබුණා, එහෙමත් කියලා තිබුණා. එහෙම කළා මේ. ඉතින් මට පොඩි නමුත් මොකුත් උනේ නැහැ. හැබැයි රිජ්ජේ තිලකරත්න මහත්මයා තමයි ඒ කාලේ හිටියේ. අපි අහලා බලමුද මේ 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 සතිෂ්චන්ද්‍ර මහත්තයාගේ මේ ගැන මොනවාරි අදහසක් තියෙනවද කියලා. හොඳයි. ඔව්, අපේ මේ කලාකෘති අපේ සතිෂ්චන්ද්‍ර මහත්මයා. ඔව්, එහෙමයි. අපේ මම ඉතින් බොහොම සැදී පැහැදී ඉන්නවා මේ ගීතය අහන්න. ඉතින් මේ අපිත් බොහොම ප්‍රිය කරන ගීතයක්. හැබැයි ඔය කියන පසුබිම්බ පිළිබඳව නම් අපි අහලා තිබුණේ නැහැ. මේකට මේ තහනම් වුණා රෝමේම කියලා. නමුත් ඉතින් ඔය හොඳට ඉතින් දන්නේ නැද්ද කෙක නැක එක ඇස්ට්‍රලිං ඉතින් බලනවානේ. විශේෂයෙන්ම ඔය දේශපාලන සම්බන්ධය ඒක නිකන් ආදේශ කරනවා. මේක මෙහෙමයි 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 වෙන්නේ කියලා මේ නැති දේවල් පෙන්වන කට්ටියකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ පසුබිම් ගැන කතා කරන සතිචන්ද්‍ර මහත්තයා අවශ්‍ය නැහැ. අපේ ආන්දුනේ අපි ගීතේ සම්බන්ධව පකුළුළු මහත්තයාගේ දෙපානෝ නාට්‍යයට ගිහිල්ලා ඉන්න වෙලාවක තමයි මම හිතන්නේ මේ 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 මේක මොමුණලා තියෙන්නේ. ඒ වෙලාවේදී මම හිතන්නේ ඔය කවුද කියලා කියන එකට මේ අත්තාලම සපෙලා තියෙන්නේ ටීඑම් ගෑරත් මහත්මා හරි වෙන්න නේද? ඔව්, එයා තමයි මුලින්ම කිව්වේ කවුද කියලා. ඉතින් අද නම් කවුද කියලා කියන්නකෝ. නැත්තම් මටම කියන්න වෙයි දැන්. මොකද ඒක කියන රටාවක් තියෙන විදිහට කියන්න ඕනේ. ඒකයි සමහර කෙනෙක් දැමලා කවුද කිව්වට හරියන්නේ නැහනේ. ඒක ඒකට කියන විදිහක් තියෙනවා. ඒක අල්ලගෙන කියන්න ඕනේ. ඒක ගැළපෙන එකක සම්ප්‍රදායක් අපේ. අපි කියලා බලමු නේද? ඔව්, අපේ මේ නැටුම් වල බලි ශාන්ති කර්ම වල නැත්තම් මේ කෝලම් වල වගේ චරිත වලට පිටින් කෙනෙක් ඇවිල්ලා නාට්‍යෙත් මන් දාලා තිබුණේ මේ ඔඩියන්ස් එකේ එක්කෙනෙක් ඉඳලා මේ කවුද කියලා අහන විදියටයි. ඉතින් හොඳයි, කමන්නේ. පසුවෙම අපි දැන් ඇති මේ මට හුඟක් දේවල් ගැන ඕක විස්තර සම්පූර්ණ විස්තරයක් තියෙනවා මගේ පොතකේ. ඔල බලන්න, ඒක තියෙනවා ගම්මානේ උපන් ගීත කියලා. මම ගීත 20ක් විතර ඒක දාලා විස්තර තියෙනවා. ඕකත් ඇතුළත් කරලා තියෙන එක බලමු. අපි දැන් කියමු නම් සින්දු දසමන් මලක් වගේ පියන්තරයි සුකෝමලයි දසමන් මලක් වගේ පියන්තරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වගේ මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා
භෝජන නැත මට දෙන්නට සීන් සිනිඳු සලු නැත මට දෙන්නට ගෙදර වතු පිටි නැත දරු සරුවට යාන්තමට නැත දිවි රැක ගන්නට මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා පසු කරමින් මහා කඳු කියෝ විට පාරුසු හොන් පිටේ රබරු කල්මුල්වල පය පැටලි වැටි වැටි මතකයි හඳ පානේ සැන්දන්නා අගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දසමන් මලක් වගේ පියන්තරයි සුකෝමලයි සුරංගනාදියක් වගේ අහිංසයි රටක් වටේ මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා කාලේදී ඔබතුමා මං හිතන්නේ ගීත නිර්මාණ කරන කාලේදී බයිසිකලෙන් කොළඹ යනකොට බයිසිකලෙ පැද්දෙන තාලි හඬ දැන් අද මේ මෑත කාලේදී අපි ඔය සමහර ජන සංගීත ගීතයන් බොහොම දේවල් ලෝක මට්ටමට ගිහිල්ලා තිබෙනවා මං හිතන්නේ ඔය භාතිය සන්තුෂ් මහත්මයා දිදෙනා විශේෂයෙන් සදාන් කරන්න අවශ්‍ය නැහැ අපි ඉදිරි කාලේදී සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා ඒ දෙපළත් ඒ වගේම මේ මෑතකදී බොහෝ වෙලාවට මේ ඉන්දියාව සහ ලංකාවේ කෝටි 6කට ආසන්න ප්‍රමාණයක් මේ ගීතයක් තාමත් මේකෙනු ජනප්‍රිය තත්ත්වයට පත් වුණා මං හිතන්නේ ගීතයේ සතිචන්ද්‍ර මැතිතුමා මොකද්ද ගීතයේ මේ ඔව් මැණිකේ මගේ හිතේ කියලා ගීතේ මැණිකේ ඒ කියන්නේ මම මට දැනගන්න තියෙන්නේ මෙච්චර මේ අවුරුදු ගානක් ඉතම දක්ෂ ගායක ගායිකාවෝ ගීත ගායනා කරන රටක මේ විදිහට බොහොම කෙටි කාලයක් තුල මේ ගීතයේ මිනිසුන්ගේ හදබැඳ ගැනීමට ඇතිවෙච්ච හේතුව මොකක්ද කියලා මම මේ මෙතුමා සංගීතඥයෙක් හැටියට එතුමාට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන් නම් හොඳයි මොකද මම ඊට පස්සේ මට හම්බ වෙන හැම සංගීත වේදිකාවකින්ම ওই ප්‍රශ්න මම අහනවා මොකද්ද මේකේ රහස කියලා ඉතින් මම හිතනවා බද්දේක මහත්තයාට දැනෙන්නේ කොහොමද බද්දේක මහත්තයා මේ හසිකාන් බතුනේ බද්දේක මහත්තයා මට මතකයි ඇමරිකාවේ මම හිතන්නේ ගිහලා ලෝක සංගීත මට්ටමේ තරඟයකට හෝ ප්‍රසංගයට ගිහිල්ලා ලංකාව නියෝජනය කළා ඒ පළවෙනි 20 දින අතර හිටියා. එහෙමත් තියෙනවද මතකයක්? ඒ මගේ සසඳ ගීතේ 1996 අවුරුද්දේ World Chart Show කියනකට ගියා ඇමරිකාවේ. ඒක කවුවත් දන්නේ නැහැ. ඉතින් අපි ප්‍රසිද්ධ කළෙත් නැහැ, රතු පළස් දැන්නෙත් නැහැ, කෑ ගැව්වෙත් නැහැ. සද්ද නැතුව මට පස්සේ ආරංචි වුණා World Chart Show එකට තේරුණා හොඳම ගීත 20ට Top 20 කියලා. ලෝකේ හොඳම ගීත 20ට ආසියාවෙන් ගෙහින් තිබුණේ මගේ සසඳ ගීතය. ඒක තේරිලා තියෙනවා. ඉතින් ඒක මම දැනගෙන නිකන් හිටියක්චරයි. ඊට පස්සේ ඉතින් මට හම්බ වෙනවා නම් ආදායම් කරන්න ගොඩක් හම්බ වෙන්න ඕනේ. රටවල් 42ක ඕක ප්‍රචාරය වුණා. ප්‍රචාරය වෙන වාරයක් පාසා ඒකට ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් ඒක යවපු එක්කෙනාට ඒක හම්බ වෙන්න නැති. ඉතින් මම හරි සන්තෝෂ වුණා. කාට හරි කවන්නේ නැහැ. ඉතින් වාසියක් නැහැ. අනේ මගේ දෙයක් පාවිච්චි කළා හරි කෙනෙක් දුවන වෙනවා නම් අපේ රටේ කොච්චර හොඳයිද මම නඩු දාන්නේ නඩු දෙකක් දැම්ම ඊට පස්සේ මම අත්තර දැම්ම ඒක මම මිනිසුන් ජීවන ගමට මග ජීවන ගමට නෙවෙයි නමුත් ඒවටත් නම් එහෙම දැන් ඔය මේ මැණිකේ මගේ ගීතේ අපි මේ පස්සර මුලේ දයවන් සාහතුම සටහනක් දැම්ලා තියෙනවා ගීතේ මුල් අයිතිකරුවා බෝසත් ගතිපෙන්න මේ ගීතේ ඒ ගායිකාවට පරිත්‍යාග කළා ඒක අපි අගය කරමු කියලා හරි හොඳයි හරි හොඳයි ඒක ඇත්තටම දැන් නෑ මම ඒක ගැන කියන්න ඕනේ හවුදුනේ මේ සමකාලීන දෙයක් දැන් අද කාලේ මේ තරුණ ළමයි ඇත්තටම ඉතාම දක්ෂයි
අද කාලීන වශයෙන් අද සමාජයේ සිත් බැඳ ගන්නවා කියන එක ඒක ඒක පුදුමයක් නෙමෙයි අද සමාජයේ. ඉතින් අද සමාජයේ සිත් බැඳ ගන්න අද ගැළපෙන විදිහට කරන්න ඕනේ. කරපුවම ඒ එහෙම ඒක වෙන්නේ. දැන් අපේ මේ පරණ සීපදයක් කිව්වට කවුරුවත් දැන් ගණන් ගන්නෑ. අද සමාජයේ ඒක වළංගු නෑ. නමුත් එදා තිබිච්ච සමාජය තුළ එහෙමයි අද සමාජය තුළ මෙහෙමයි. ඉතින් අද සමාජයට හරියන්න කරන්න අපට තේරෙන්නේ නෑ. දැන් අද තියෙන ඉල්ලුම වෙනස්. ලෝකේ අද ඉතින් ඒක අතරට ගියපුවාම ඒකට ලොකු පිළිගැනීමක් වෙනවා. ඉතින් ඒක හරි හොඳයි. අද සමාජය තුළ කෙරෙන විදිහට අපි ඒක අනුමත කරනවා. අපි ඒකට එකඟ වෙනවා. ඒකට හැර අපට වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ කාලේ අපි ගත කරපු විදිහ ඒක වෙනස්. එදා කාලේ ඉතින් ඒවට හම්බ වුණා. අද කාලේ මේවට හම්බ වෙනවා. ඒක දැන් තමයි තමන්ගේ ආදරවන්තිය දකිනකොට මම තරුණයෙකුට දැනෙන සිතුවිල්ල. මං හිතන්නේ මේ මේ මේක මට නම් දැනෙලා නැහැ. වෘත්තමලට සමහරලාට ওই පරිසරය තුළ බොහෝ දේවල් දකින්න තියි. අපි යම් යම් ලෝක තුළ අපි ජීවත් වෙනවා. ඉතින් මේ 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 කියන දේ සම්බන්ධ කරලා අපිට කියන්න පුළුවන් නේද මේ මල්සරා කියන කතාව. මං හිතන්නේ මල්සරා ගීතය ඔබතුමා මං හිතන්නේ අපි මේ පිළිබඳව මුලින්ම ඔබතුමාට සදාහන් කළා මල්සරා වැල්මෙහිලා කියන එක. මං හිතන්නේ සතිචන්ද්‍ර මහත්මයාට කියන්න පුළුවන් කොහොමද දියක් මල්සරා ගැන අපි බොහෝ වෙලාවට බොහෝ සාහිත්‍ය පොත්පත්වල කොයි ගීතයකට මම මේ සම්බන්ධ වෙන්න හරි කැමැත්තෙන් ඉන්නවා. ඊට පස්සේ ඒ ගීත ගැන මෙතුමා කියන දේ අහන්න තමයි මගේ ලොකුම ඕනකම තියෙන්නේ. ওই ගීතෙන් පස්සේ අර කන්දේ ලන්දේ ගම්මානේ කියන ගීතයත් කොහොම හරි බැලසටාන නිම වෙන්න ඉස්සෙල්ලට අහන්න ආසාවක් තියෙනවා. අපි එහෙනම් මේ බැද්දගේ මහත්තයාගේ මහා මොනේද මල්සරා බැල්. ඔව් ඒක වඩා හොඳයි. එකක් කියන්න ඕනේ හැමදෙන්නේ මම තමයි ඔක්කොම මගේ සින්දු ලියාගන්නේ. මම තමයි මගේ සින්දු සේටම සංගීතය දාගන්නේ. මම තමයි මගේ සින්දු ගායනය කරන්නේ. මට අනුන්ගේ ඒවා කිව්වට මතක හිටින්නේ නැහැ. මගේ වණ මතකයි. අපි කොහොම නමුත් අපි මේ මේ මල්සරා කියලා බැල්මහෙලන කියන ගීතය අපි අහමු. ඒක ගැන මොනවද සඳහන් කරලා? මේකට පදනම් වෙලා තියෙන්නේ රබන් කවි. රබන් කවි මගේ හැම ගීතයකටම තියෙන පදනම් වෙච්ච ජන කවි වලින් ආපු හඬක්. ඒක විස්තර කරන්න දැන් වෙලාවක් නැහැ. අපි දවසක දාගන්න ඕනේ. ඉතින් පැය 3ක් විතර මගේ ඒවා ගැන වෙනම කතා කරන්න. නැත්නම් වෙලාවට හරි. අපි රජරට විශ්වවිද්‍යාලයට අපි ආරාධනා කරනවා. අපේ ප්‍රධාන අපි එලිමහන් රංගපීඨයක් තියෙනවා 10,000 විතර වාඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ ඉතාමත් හොඳ මනරම් අපි ශාලාවක් තියෙනවා. අපි මේ සියලුම දෙන අපි කලාකරුව මේ උපටි ගාලේ සත්‍ය නැති වුණාට පස්සේ අපි තාමත් මේ වෙන විශ්වවිද්‍යාලයට ගෙන ගන්නවා. මේ මේ මොකද මේ මල්සරා බැල් මෙහෙලා එහෙම කියන්න හිතුනේ. සාමක ජීවමන ගීතයක්. ඔක තී අපේ ජන කවි තියෙනවානේ මල්වාරම් කියලා. ඒ මල්වාරම් මුල් කරගෙන ඕක ගොඩනැගුණේ. මල්වාරම් කියන්නේ මල් පිපෙන වාරයට කියවෙන කවි. එතකොට මේක රබන් කවි මුල් කරගෙනයි තියෙන්නේ. රබන් කවි වල තියෙනවා පින්සරු මේ මහතෝ සිටිනා සබයට අප පිවිසි කියලා දෝන්තකට කියලා ගන්න රබන් පෙරලා ගහන පදයක්. ඒකට කියන කවි පන්තිය තමයි මේ තියෙන මම බලවන් සෙල්ලලා කියලා ගන්න කාලෙට පුළුවන්. එතකොට දැන් ඒක තමයි පින්සරු මේ කියන ඒ දෙන මල්සර පැල්ම හෙලා කියන ගතියාව ඒකෙන් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මම ආවට පස්සේ බලනවා කොහෙද මම මේවා පාවිච්චි කරලා තියෙන බැලුවා රබන් කවි වල තියෙනවා. මම දැන් කියලා බලමු. මල්සර පැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා. රන්මලී දැක්ක ගමන් වාරම් කියවෙනවා. සින්දු කියන හිතවැන්ද සෙනේ මං පවසන්නෙන්ද කොහේසු රන්මලී මල්සර පැල්ම හෙලා මගේ හිතට කොඳුරනවා. රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා. විසම ගම සුවද කරන්න තිබුණා පිනිහිරිය මනි විස්තර දුටු වද බමරුනි පිපිලා ඔබ මුතු කැකුලේ. විසම ගම සුවද කරන්න තිබුණා පිනිහිරිය මනි විස්තර දුටු වද බමරුනි පිපිලා ඔබ මුතු කැකුලේ.
ලස්සන උරුගෝටි කමට දිලනාද ඇතින් රතලි ඉසර කළ පිනට මගේ පිපුණා බල ලඳ කොමලි ඉසර කළ පිනට මගේ පිපුණා බල ලඳ කොමලි මල් කර පැල්ම හෙලා මගේ මතට කොඳුරනවා රන් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා කනක බරණ කවන් කලදි පුල්ලේ මලේ ඇස්මිය පුල් පෙති ගෝමර කෙලවට දිලේ රුවන් මලේ ලස්සන ගුණ කනක බරණ කවන් කලදි පුල්ලේ මලේ ඇස්මිය පුල් පෙති ගෝමර කෙලවට දිලේ රුවන් මලේ හොස් උයනේ මගේ පැලට එළිය දෙන්න පිපුණු මලේ වැසලඟයි බක් මාසේ මාසනසාපන් කොමලි වැසලඟයි බක් මාසේ මාසනසාපන් කොමලි මල් කර තල් මහෙලා මගේ නැට කොඳුරනවා මල් දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා මල් කර තල් මහෙලා මගේ නැට කොඳුරනවා මල් ඔය ගීතට ස්වර සප්තකයේ තියෙන තීව්‍ර මාධ්‍යම හැර අනි සියරුම ස්වර අයිති වෙනවා. මම දන්නේ කාට හරි එක තේරිලා තියෙනවද කියලා. ඔයාලා බලන්න. ඔව් ඝන අඳුර වෙලාගත් අමාව කහස් කුස එළිය කළ තරුවක් මෙතිදුනි ඔබ නිබඳ චිරං ජයතු කියලා මුතුමාට ආශිර්වාද කරලා තිබුණා නිශංකා. මම කැමති ඔබතුමා මනමේ නාට්‍යයට සම්බන්ධ වෙනවා නේද? මොකද්ද මනමේ නාට්‍යයට සරචන්ද මහත්තයාගේ මනමේ නාට්‍යයට මම බටනලා වාදකෙක් හැටියට කොහොමද ඒ මතකයි අපි පොඩ්ඩක් කොයි කාලෙද කියලා පොඩ්ඩක් අපි අවදි කරලා බලමු. කාලේ පේරදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතින් සරචන්ද මහත්මයාගේ යුගයේ මම ගිහින් තියනවා කියන ප්‍රස්තාවක් ගිහිල්ලා එතුමා තිමාව හඳුනාගත්ත මුල්දිම එතුමා මගේ යම් යම් වැඩසටහන් දැකලා තමයි මාව හඳුනාගෙන මට කතා කරා. රෝහණ ඇවිල්ලා මේ මනමේ නාට්‍යය එතකොට පී වැලිකළ මහත්තයා නිෂ්පාදනය මේ සම්පාදනය කළේ සංවිධානය කළේ බටනලාවාදනයෙන් සහභාගි වෙන්න කියලා මට ආරාධනයක් කරලා ඉතින් මම ගියා. ගිහලා ඉතින් බටනලාවාදනය කරා. ජාල් සිල්වා ගුණසිංහ කුරුණාංශේ මද්දල වාදනය කරනවා. එතකොට මද්දල වාදනය කරන්න සමහර වෙලාවට මම අරගන්නවා දෙවෙනි එක අර දෙවෙනි පදේ වාදනය කරන එකට සහාය වාදනය. එමත් ඉතින් පොදු වෙලා ඉතින් හරි වාසියක් වුණා ඒ කාලේ. ඇත්තටම ඉතින් මනමේ නාට්‍යයට සම්බන්ධ වෙලා ඒක නම් ලැබිච්ච දේ මට ලොකු වාසනාවක් වුණා. ඉතින් සරච්චන්ද්‍ර මහත්මයාත් බොහොම ආශ්‍රය කරන් ලැබුණා මට බොහොම ළඟින්. හරි හොඳයි වකවානු. හරි සුන්දරයි. කන්දේ ලන්දේ ගීතේද එහෙම නැත්නම් අපි මේ ගම්මානේ ගීතේද මම හිතන්නේ මේ ගම්මානේ ගීතේ. ඒකෙත් තියෙන හොඳ පණිවිඩයක්. ඉතින් අපේ ඔව් ගමේ පසුබිමේ ඇත්තටම තිබුණා අපේ ගම් සීමාවේ ගල් ගුහාවක් තිබුණා වනාන්තරයේ තිබුණා. ඒකේ උදාස හාමුදුරමක් හිටියා. ඒ කියන්නේ උඩා කිව්වට පොඩි හාමුදුරමක් නෙමෙයි, අපිට පොඩි හාමුදුරුව කියලා කිව්වට හොඳ සිල්වත් හාමුදුරු නමක්. ඒ හාමුදුරුව පින්ඩපාත වඩින උදේ ගමේ. ඉතින් හැන්දෑවට බණ කියන්න කට්ටියට ආරාධනා කරන්න එන්න කියලා. ඉතින් ඔහොම ඉඳලා කාලයක් යනකොට හාමුදුරුව එන්නේ නැතුව ගියා ගමට. පස්සේ බැලුවා මොකද වුනේ කියලා. හාමුදුරුව මිනිස්සු ගිහින් බැලුවා ගල් ගුහාවේ. බැලුවා හාමුදුරුව ගිහිල්ලා දිටකු ලකුණු විතරක් තියෙනවා. හාමුදුරුව අතර දාලා ගිහිල්ලා ඉතින් හාමුදුරුවන්ගේ විදිය මොන එකද කියලා කවුරුත් කියන්න බෑ. හාමුදුරුව කාලෙන් කාලෙට ඉතින් කාලේ වෙනත් තැන්වලට මාරු වෙලා යන කාල එහෙම තියෙනවා. ඒක නිසා වෙන්නේ නැති වුණත් හාමුදුරුවන්ගේ ආශ්‍රය නැති වුණාට පස්සේ ගමේ ආයිත් අර වල් බිහි වුණා. ගමේ තිබිච්ච අර ඒ තිබුණු සිල්වත්කම නැතුව ගියා මිනිස්සුන් අතරේ. ඒක තමයි මේ ගීතේට මූල ආශ්‍රය වුණ ප්‍රවෘත්තිය. ඉතින් මම පුංචි කාලේ දැකපු දෙයක්. ඒක දැන් මේ හොඳ ලස්සනයි. ඉතින් මම කියන්නේ බින්ටපාත වටිනා නම් ගමේ හාමුදුරුව එතකොට ගමක් හදන්න පුළුවන්. හරි සංවර වෙනවා ගම. ඒකයි මට කියන්න තියෙන පණිවිඩේ. හොඳයි මම කියමු එහෙනම් සින්දුව කියමු. අපි අහලා බලමු නේද? ඔබ
වැටෙන මේ පදේ වෙන පදයක්. මේක අපේ රටේ තාල පද මම පාවිච්චි කරලා තියෙන්නේ. මේක ගහන්න බෑ තබ්ල එක ගහන්නත් බෑ වෙස්ටර්න් ඒවා ගහන්නත් බෑ. මේක අපේ රටේ පහත රට බෙරේ විතරයි ගහන්න පුළුවන්. මම මේවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ආගෙන බලන්න මේ පදේ අමුතු පදයක්. ඒක දෙකයි කරා. ආ දැන් පටන් ගමු. ඉස්ලා කියපු දේ තාමත් අපේ මතකයේ විදිහට තන අදටත් ඒ වගේම ජීවමානයි. ඔබතුමාට ඇස්වහකටවත් දෝෂයක් ඇති නොවේවා. සියක් ආයුෂ ලැබගෙන මේ රටට ලෝකයට තවත් මේ සංගීත ශ්‍රේෂ්ඨී බබලුවන්ට ඔබතුමාට ශක්තිය ලැබේවා. සහ ඔබතුමා ආධ්‍යාත්මික ගවේෂණයක් කරනවා. ඔබතුමා ඊගෙන සදාහන් කළාද වෙනවා. එනිසා ඔබතුමාට ඒ ගමනටත් ප්‍රඥාව පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අවසාන ගීතයටයි දැන් ළඟා වෙන්නේ. අපිට තව විනාඩි මිනිත්තු කිහිපයක් ඉතුරුලා තිබෙන්නේ. මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා මං හිතන්නේ මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ සංගීත ආචාර්යතුමා සම්බන්ධ වෙලා සිටිනවාද? මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ සංගීත ආචාර්යතුමා සම්බන්ධ වෙලා සිටිනවාද? ඉන්නවා අපි හැමතිරුවනේ. ඔව් මොනවාරි දැන් ඔබතුමල්ලත් ඔබලාගේ විද්‍යාලයේ අපි පෞද්ගලික වශයෙන් දන්නා පරිදි මේ දරුවන්ට
විශේෂයෙන් මේ ජන සංගීතය සහ බොහෝ සිරිත්‍රිත් පිළිබඳව ඉගෙනීම කරනවා. මොනවර දෙයක් සඳහන් කරන්න පුළුවන් අපි බැද්දගේ මැතිතුමා මෙතන ඉන්න නිසා. අපේ හාමුදුරුවනේ අවසරයි, මේ වගේ අවස්ථාවක් ලබා දීම පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතුමා දැන් මේ කියපු වැඩසටහන 10 වසරේ දරුවෙක් බලන් හිටියනම් එතුම මේ ඒ දරුවාගේ විශේෂ නිර්දේශයට අදාළ පාඩම සම්පූර්ණයෙන්ම මෙතන මෙතුමා ගැන තියෙන පාඩම සම්පූර්ණ මේ වැඩසටහන තුළින් ආවරණය වුණා. ඒ කියන්නේ මෙතුමාගේ උප්පත්තියේ ඉඳලා මේ පාඩමේ තියන්නේ ශ්‍රී ලංකාවේ ජන සංගීතයේ උන්නතියට දායක වූ සංගීතඥයෝ කියලා. එතකොට ඒ යටතේ කතා කරනවා ලයිනල් රන්වල මහත්තයා ගැන, එතකොට මකුලෝලුව මහත්තයා ගැන, සීදෙස් කුලතිලක මහත්තයා ගැන. එයත් එක්කම ඉන්න තව කෙනෙක් තමයි අපේ මේ රෝහණ බද්දගේ මහත්තයා. ඉතින් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඔව් මම හිතන්නේ බැද්දගේ මහත්තයා මේ 10 වෙනි ශ්‍රේණියේ මමත් හම්බුණායි පාඩම් සටහන. ඒක හරි ලස්සනට ඔබතුමාගේ මේ සංගීත කලා ජීවිතයේ විවිධ පැතිකඩවලට සම්බන්ධ කරලා සටහන් කළාද? දැක්කිනද මේ පාඩම සටහන? ඒක මේ මොකද NIA-ගේ ජාතික සංගීත අධ්‍යාපන ආයතනයේ එතනින් තමයි කරන්නේ. මට එහෙන් කිව්වා එිනා ජානකී කියලා මගේ ගෝලෙක්, එයා තමයි මේ වන්තන්නේ කරන්නේ, එයා පාඩමාලාවත් කරනවා. ඉතින් එයා දන්නවා මේ විස්තර. ඉතින් වන්තන්නේ බොහොම හොඳයි. ඉතින් ළමයින්ට මේවා ගැන දැනුම් දෙන එක ඒ කියන්නේ ඔබතුමා මේ ජාතික වස්තුවක් බවට පත් කළ තියෙන අපේ ළමයින්ට පරම්පරාවේ ඔච්චර කාලයක් මෙයා ඉගෙන ගන්නකොට මේ කටයුතු සිද්ධ වෙනවද? ඉතින් අපේ මේ බද්දගේ මැතිතුමනි අපි අන්තිම ගීතය කුකුකු කුකුල් නින්ද කියන ගීතය තියෙනවා. ඊළඟට ඇත්තටම මම ගුරුවරයෙක් විදිහටම තමයි ශිෂ්‍යයන් ඉස්සරහා හිටියේ. ඒක නිකා මේ විශ්වවිද්‍යාලය කියලා නැහැ. දැන් ඔය කතා කරපු ළමයා දන්නව ඇති. මගේ තියෙන එක්තරා පාලන ක්‍රමයක් යටතේ තමයි පන්තියට පරක් වෙලාවත් බාරගන්නේ නැහැ. එළියේ ඉන්න ඕනේ මම. ඒ විදිහට බොහොම එක්තරා සංවර විදියකට එක්තරා මට ඒක කියන්න පුළුවන් තිබුණා ක්‍රමයක් මගේ යටතේ. මම ඒක ඒ විදිහටම ගුරුවරයා හැටියටම හිටියේ. මම ගුරුවරයෙක් හැටියට තමයි මේ හැමතැනම පෙනී හිටියේ. ඒලාට ගුරුවරයා මම කියන්නේ පන්තියේ ළමයින්ට විතරක් නෙමෙයි හාමුදුරනේ, ගුරුවරයා කියලා කියන නාමය සමාජය තුළටත් ගුරුවරයෙක්ම වෙන්න ඕනේ. සමාජයටත් ගුරුවරයෙක් වෙන්න ඕනේ. ගුරුවරයා කියලා කිව්වහම ළමයින්ට සීමා වෙන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ ගුරු වෘත්තිය ඉතාම උතුම් වෘත්තියක්. සෑම තැනටම යා ගුරුවරයෙක් බවට පත්වෙන්න ඕන කියලා මම හිතනවා. දැන් මගේ කතාවේදී මම ප්‍රශංසා කරනවා සියලු දෙනාට. මම සුභාශිංසනය කරනවා. වචනයක් ඉගෙන සඳහන් කළ අපි මේ අවසාන ගීතේ එකක් කියන්න තියෙනවා. මගෙන් ඉගෙන ගත් විශ්වවිද්‍යාල ළමයි කියනවා කීප දෙනෙක්ම කීප දෙයක් තමයි ජන සංගීතය, ජන ගීත නෙමෙයි, ජන සංගීතය විතරක් නෙමෙයි අපිට සර් ගන්නලා තියෙන ජන ජීවිතය. අපට ජීවිතය උගන්ලා තියෙනවා. මගේ මම පන්තිය උගන්නකොට ජන ගීයට සීමා වෙන්නේ නැහැ. ජීවිතයට අවශ්‍ය කරන උපදේශ මාලාවකුත් මගේ පාඩම්වලට ඇතුළත් වෙනවා. ඒක මම සඳහන් කරන්න. ඒක අපේ ළමයි සඳහන් කරනවා හම්බුනහම මට ඒක ලොකු සතුටක්. හල බලමු. හොඳයි. කුකුකු ගීතය අහන්නද? ඔව් ඔව්. අපි අවසාන ගීතය. හමාරයි කුක්කු කුක්කු අවදි වෙන්න වෙලාවයි ඉරිබිරියේ අවදි වෙලා පාඩම් කරන්න එන්න අලුත් පාඩමක් කුක්කු 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 නිඳ හමාරයි කුක්කු කුක්කු අවදි වෙන්න වෙලාවයි කුංචි
සන්දියේ පටන් මෙතෙක් කොතෙක් කරන්න ඇත්ද මෝඩකම් ගෙවා දැමූ අතීතයෙන් මිදී අරුත්තිනක් ගෙවන්න සුභ පැතුම් සමග අවදිවන්න කුක්කුපුල් නින්ද හමාරයි කුක්කුපුකු අවදි වෙන්න වෙලාවයි ඉමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න මෙන්න අලුත් පාඩමක් කුක්කුපුකුල් නින්ද හමාරයි කුක්කුපුකු අවදි වෙන්න වෙලාවයි දේවලින් උගත් යමක් අනාගතේට පාඩමක් ලෙසින් සිතේ තබා මෙවන් උදෑසනේ අලුත් වැස්තරන්න සුබ පැතු සමග අවදි වෙන්න කුක්කුපුකු නින්ද හමාරයි කුක්කුපුකු අවදි වෙන්න වෙලාවයි ඉමිදිරියේ අවදි වෙලා පාඩම් කරන්න ඕන අලුත් පාඩම කුක්කුපුකුල් නින්ද හමාරයි රසටහනක් හමාරයි. ඉතින් හිතවතුනි අද පැය එකහමාරක පමණ කාලයක් අපි ඔබත් එක ගත කළා. ඉතින් අපි මේ දෙපළටම මේ බොහෝ දෙනෙක් අපි සියලු දෙනාම අපි ආශිර්වාදය කරන්නෙම අපි කලාකීර්ති සතිශ්චන්ද්‍ර විදුසිංහ මහත්තයාටම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මා මේ ගැලේට සම්බන්ධත් කරලා දුන්න එතුමා මාත් එක්ක බොහොම කුළුපගයි. අප කිව්වා වගේ අපි දෙන්නා එකට රඟපාලක් තියෙනවා. බොහොම කාලයක ඉඳලා අපි දෙන්නා අතර සම්බන්ධතාවය ඒක අප බොහොම උත්ින් ඉහලින් වාගේ කරනවා. හරි, බොහොම ස්තුතියි මැද්දකේ සෝරි. මට මේ වැඩසටහන අවසන් කරන්න බට මේ ඉතින් විනාඩි දෙකක් ගන්නවා කාලේ. අර පලිගිමැනගේ මේ ටෙලිනාට්‍ය රඟපාපික චුට්ටක් මතක් කරපොද දෙන්න මොන විදිහට රඟපෑවේ. ඒක මතන්නේ සතිෂ් චන්ද්‍ර මහත්තයාගේ මහරුවත් තවත් වඩාත් හොඳයි. එතුමා රඟපෑවේ ස්වාමීන් වහන්සේගේ ඔව් මෙහෙමයි. මේ 77 අර විවෘත ආර්ථිකය ලංකාවට ආවත් එක්කම සමාජයේ මහ විශාල කනගාටුදායක පෙරලියක් ඇති වුණා. ඉතින් සෝමවීර සේනනායක සූරින් සහ අපේ ධම්මා ජාගොඩ සූරින් දෙදෙනා එකතු වෙලා තමයි ඒ නිර්මාණය කරේ. අපේ බද්දගෙන් සූරින් ඒකේ ගුරුනාංශයේ චරිතේ රඟපෑවා. මණික අත්නායක පළඳු මණිකේ විදිහට රඟපෑවා. මම පණ්ඩිත හාමුදුරුව විදිහට තමයි රඟපෑවේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ කාර්යභාරය කොයි වගේද කියන එක හරියටම කිව්වා. මං හිතන්නේ මාව සමාජයේ පේනවත් දන්නේ ඒකට ආදරේ පාත්‍ර වෙන්නේ. ඔය පණ්ඩිත හඳුරු පේනවත් දන්නේ මේකේ මේ රූපිත. ආ හරි, ඔය තියෙන එක තමයි. බොහොම ස්තුතියි ඔබ වහන්සේට. ඉතින් ඒ කාලේ මේ එක අපි බොහොම මේ රූපිත පේනවත් දන්නේ ඒ ඉන්නේ බැද්දේගේ මහත්තයා. හරි, බොහොම ස්තුතියි ඔබ වහන්සේ මේ හැම දෙයකටම සූදානම් වෙලා මේ වැඩසටහන කරන එක ගැන මගේ සතුට ප්‍රකාශ කරනවා. ඒ කාල වේලා යන නිසා අපි මෙතනින් මේක නිමා කරමු. අපි හිතවතුනි ඔබ සියලු දිනාටමත් සුබදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරන හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවායි කියලා.